ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. සුන්දර ශනිදාවෙන් අපි නැවත ඔබ මුණ ගැහෙනවා අපි තවත් සුවිශේෂී විශේෂාංගයකට තමයි මේ වෙලාවෙදී ඔන්න යොමු වෙන සූදානමින් ඉන්නේ ඉතින් අපි බලමු ඒ පිළිබඳව තරංග මේ විදිහට ඔබට කියයි S2 වගේ රැක ගන්න ඕන කියලා කියනනේ අපේ වටිනාම දේවල් දරුවෝ ගැන කතා කරද්දී මන් නේද ඉතින් මේ S2 රැක ගන්න නම් සාමාන්‍යයෙන් දෘෂ්ටිය යම් අඩුවක් තියෙනවා නම් අපි පාවිච්චි කරන්නේ S කණ්ණාඩි As කණ්ණාඩි ගැන කතා බහ කරනකොට ලංකාවේ ප්‍රමුඛතම නාමයක් තිබෙන ආයතනයක ගරු සභාපතිතුමාටයි අපි අද දවසේ අපේ වැඩසටහන එන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් පිළිගන්න ආයි බලමු. ජෝර්ජ් කුණ්ඩරත් දෘෂ්ටි විශේෂඥයයි සභාපතිතුමා ජයන්ත අබේගුණරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නකොට ඔබතුමාලට ලොකු ඉතිහාසයක් තියෙනවා. තාත්තගෙන් පටන් ගත්ත ව්‍යාපාරය ගැන පොඩ්ඩක් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් අපිට සතුටින්. අනිවාර්යයෙන්ම 1967 මම ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තාත්තා දේශපාලනයට ගිහිල්ලා മന്ത്രി කෙනෙක් වුණා මර්දාන මේ නාගරික මන්ත්‍රියට ඉතින් තාත්තට සිද්ධ වුණා ව්‍යාපාරයේ ලොකෝයට බාර දෙන්න ලොකෝය මට කතා කළා මට උදව් කරන්න කියලා ඉතින්දී මම බොහොම ආසාවෙන් මේ සම්බන්ධ වුණා ලොකෝයත් එක්ක තාත්තගේ ව්‍යාපාරය කළා මම බොහොම ආසාවෙන් ඉගෙන ගත්තා තාත්තා දේශපාලනය කළත් මට මේ ඇස් පරීක්ෂා කරන්නේ ඔක්කොම තාත්තා මට කියලා දුන්නා මූලික සිද්ධාන්ත ඔක්කොම කියලා දුන්නා මම ඒ ඔක්කොම ප්‍රගුණ කළා මම අවුරුදු 3ක් විතර දෘෂ්ටි පරීක්ෂකයෙක් හැටියට මරදාන අපේ සාප්පේ පළවෙනි සාප්පේ පටන් ගගෙන ඉන්න අතර වාරේ අපිට මේ ඒ කාලේ මේ කැට්‍රැක් කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් වර්තමානයේදී ගොඩක් දියුණු වෙලා තියෙනවා මේ ඔපරේෂන්ස් ඉම්ප්ලාන්ට් කැටරැක් හදුනම ඉම්ප්ලාන්ට් ලෙන්ස් එකක් දානවා අර ලෙන්ස් එක අයින් කළා ඒ කාලේ 60 ගණන් වල මේක තිබුණේ නැහැ ඉම්ප්ලාන්ට් කරන්න වෛද්‍යවරු කරේ එහේ ඇතුලේ මේ නරක් වෙලා තියෙන ලෙන්ස් එක මේ අයින් කළා දැම්මා අයින් කරාම ඒගොල්ලන්ට මුකුත් පේන්නේ නැහැ ඊට පස්සේ ඒකට දානවා ලොකු පවර්ෆුල් කාචයක් ඒක අපේ භාෂාවෙන් ඔප්ටිකල් භාෂාවෙන් කියනවනම් +10 +10 11 +12 ඔය තුන තමයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. ඉතින් 15,000ක ටෙන්ඩර් එකක් තිබුණා මේ අපේ අක්ෂි රෝහලේ කොළඹ. ඉතින් මේ ටෙන්ඩර් එක ලංකාවේ ප්‍රධාන පෙළේ එක ආයතනයක් තමයි හැමදාම ගත්තේ. ඉතින් පිට කාටවත් එන්න දුන්නේ නැහැ. ඉතින් මම ලොකයියා අපි සාකච්ඡා කළා අපි මේ ටෙන්ඩරේට තරඟ කරමු ගෝ අපිට තිබුණාට කිසිම මේ විදේශ ඉරිමයක් තිබුණේ නැහැ නමුත් අපේ තාත්තගේ තිබුණා මේ කෝට එකක් ඉංජිනේරින් ගුඩ්ස් රටින් ගේන්න ඒක පාවිච්චි කරලා අපි මේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වුණා වාසනාවකට අපිට ටෙන්ඩර් එක හම්බුණා ඔය 67 විතරනේ 1.67 68 මට කියන්න සතුටුයි කවුරුත් පුදුමයි මට තාම මතකයි ටෙන්ඩර් එක රුපියල් 9යි 9යි 50යි 10යි අපේ ලන්සුව අපිට හම්බුණා ඉතින් ඒ පාර ලොකෝය කරපු වැඩේ ඒ කාලේ තිබුණා ස්කන්නාඩි රාමු හදන ආයතන ටික දෙනා හිටියේ ගාලේ තුන ලොකු කර්මාන්තශාලාවක් ගාලේ උපනගරාධිපතිතුමාගේ ෆැක්ටරියට ලොකෝය කොහොම හරි එකට ගිහිල්ලා ඒකින් මැනේජර් යාලු කරගෙන අර මැෂින් ඔක්කොම ඉංජිනේර කෙනෙකුත් එක්ක ගිහිල්ලා ඔක්කොම ලංකාවේ හැදුවා සුමාන තුනක් යනකොට අපිට මූලික මැෂින්ස් ඔක්කොම අපි මේ හදලා පටන් ගත්තා. ඉතින් මමයි මගේ මල්ලි අපි ගාල්ලේ විශේෂයෙන් පුහුණු වෙච්ච මේ රාමු හදන කීප දෙනෙක් අපි රස්සාවට බඳවගත්තා. අරගෙන මාස 4න් කන්නඩි 15,000ක් හදලා ඒ ටෙන්ඩරේට දුන්නා. ඉතින් ඒ කන්නඩි 15,000ක් මාස 4කින් හදනවා කියන්නේ හිතා ගන්න කිසිම පිටරට මේ මැෂින් එකක් නැතුව ඒ අභියෝගේ මට ලොකු ශක්තියක් වුණා මගේ ජීවිත ඉදිරියට යන්න. ඊට පස්සේ අපි එකින් එක මම මේ අපේ ගමේ තුන රවුම් කඩේ කියලා අපේම තට්ටු දෙකේ ගොඩනැගිලා කෝකේ තමයි කෝ පටන් ගත්තේ. ඊට පස්සේ අපි ලෙන්ස් මේ ඔක්කොම වීදුරු ප්ලාස්ටික් මොකුත් නැහැ. ඊට පස්සේ ලෙන්ස් හදන්න පටන් ගත්තා. මම ඒකත් ඉගෙන ගත්තා. ඒ අවදී මේ ලෙන්ස් එක කියන්නේ බයිෆෝකල් එකක් අවශ්‍ය වෙනවා මේ 40 ඇඳරිය කියලා කියන්නේ. ඒගොල්ලන්ට දුර ළඟ මේ ළඟත් දුර්වල වෙනවා අවුරුදු 40 ට එක ස්වභාවයෙන්ම වෙන මේ චේන්ජ් එකක් මේ මොලේ.
එතෙන් ඒකට අවශ්‍ය මේ අමුද්‍රව්‍ය ඔක්කොම ඉන්දියාවෙන් ගේන්නේ 99%ක්ම. ඉතින් එතුමා මේ හිමිකරු ලංකාවට ඇවිල්ලා හැම මාස 4-5කටම පාටියක් දානවා අපේ දෘෂ්ටි ආයතන වලට. ඉතින් මං කල්පනා කළා තරුණෙක් හැටියට මෙතුමාට මේ මාස 4-5ක් මෙතන ඇවිල්ලා පාටි දාන්න කොච්චර හොඳ ලාභයක් තියෙනවද කියලා. මම කල්පනා කළා මේක හදන්න පුළුවන්ද කියලා. මං එතුමගෙන් මේ හාප් වෙලාවේ ප්‍රශ්න කළාම එතුමා ඒකට කිසිම අනුමැතියක් දුන්නෙත් නැහැ කියලා දුන්නෙත් නැහැ. පොඩි වචනකින් එයා මං එපාර එයාට කිව්වා මං කවදා හරි මේක හදනවා කියලා ලංකාවේ කියලා එයාට අභියෝගයක් දුන්නා. දීලා ඒ වගේම මම පරීක්ෂණ කළා. පරීක්ෂණ කළා මගේ අයියව සම්බන්ධ කරගෙන දවස් මේක මම හොයාගත්තා මොකද වෙන්නේ කියලා. මොකද අපි සයන්ස් කරන්නනේ තියෙන්නේ. මේක සයන්ස් කියන්නේ මැත්ස් ඇන්ඩ් ෆිසික්ස් මේකට මේ මූලික වෙලා තිබුණේ මේ 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 ග්ලාස් වල වර්තනාංකයක් තියෙනවා. ඒක 1.5 3 ඉඳලා 1.8 වෙනකම් ග්ලාස්. එතකොට මම ඒවක්කම ගණන් හදලා මේ ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය සාම්පල්ස් එංගලන්තෙන් ගෙන්නගෙන ගඩොල් පෝරුණක් හදලා ඒ ගඩොල් පෝරුණේ පරීක්ෂණ කළා. ඔක්සිජන් ලාම්පුවෙන් තමයි අපි උණුකලේ වීදුරු උණු කළා 1972 මේක හොයාගත්තා. ඉතින් මට හරි සන්තෝසයි. ඊට පස්සේ රජය අවුරුදු 3කට පස්සේ තහනම් කළා පිටරටින් බයිෆෝකල් ගේන්න. ඔක්කොම මේ මගේ ආයතනයෙන් තමයි ගන්න ඕන. ඉතින් මම ඒකාධිකාරියක් ගෙනිච්ච 1980 වෙනකම්. ඉතින් මං හොඳ සැපවත් විදිහට මගේ ආයතනය කිසිම කරදරයක් නැතුව ඔය කිසිම බැංක් ලෝන් මුකුත් ඕනේ නැහැ. මගේ තියන ආදායම මට හොඳටම ඇති. ගෙවල් දොරවල් හදලා ඔක්කොම යාන වාහන ගන්න ඔක්කොම හොඳ ලාභයක් ඇතුව මං කළා. අර ඉන්දියානු එයාගේ බිස්නස් එක නැති වෙලා ගියා යාට. සම්පූර්ණයෙන්ම නම් 10 සම්පූර්ණයෙන්ම යාව 3-5ක් විතර තමයි යාට ඉතුරු වුණේ. ඉතින් මම ඔක්කොම ඒක මෙයා කරගත්තා. ඊට පස්සේ ඉතින් එකින් එක එතනින් මම නැවතුණ නැහැ. ඊට පස්සේ මම තීරණය කළා මේ දැන් 1980 ගණන් එනකොට දැන් මෙල මගේ ෆැක්ටරිය බලන්න එනවා පිටරට. විශේෂයෙන් අපි බාරව තිබුණ සිංගප්පූර්. සිංගප්පූර් මේ රොන් කීන් කියලා මේ මහත්තයා මේ ආසියාව බාර මහත්තයා ඇවිල්ලා දැන් කිව්වා මේ ලංකාවේ ප්ලාස්ටික් ලෙන්ස් එකට නැද්ද? එතකොට ඒගොල්ලෝ ප්ලාස්ටික් කරන්නේ නැහැ ග්ලාස් කරන්නේ. ඉතින් යාට පාඩු එහෙම කතා කරන එක ප්ලාස්ටික් ගැන. ඉතින් එයා ලෝකේ ප්ලාස්ටික් වලට ඊට පස්සේ මට ඒක වැදුනා. මම එංගලන්තේ ගිහිලා මම බැලුවා ප්ලාස්ටික් කොහොමද හදන්නේ කියලා. ඉතින් මම ග්ලාස් තමයි හදා හදා හිටියේ. මම පළවෙනි වතාවට දැක්කා ප්ලාස්ටික් කොහොමද හදන්නේ කියලා. මම ඒකත් පටන් ගත්තා ලංකාවේ පළවෙනි වතාවට ප්ලාස්ටික් ලෙන්ස් මේ කියන්නේ රටින් ගෙනල්ලා අමුද්‍රව්‍ය මෙහෙ කපනවා මේ වෛද්‍ය වර්තාවට. ඉතින් ඔහොම ඉන්න අතරවාරේ මට හිතුණා මම කන්නඩි කේස් එක හදන්න. මොකද ඒවත් රටින් ගේන්නේ. මම ඒකත් පටන් ගත්තා 2008-09 වසරේ. ඊට පස්සේ ඒකත් හොඳට හදාගෙන යන අතරවාරේ මම විදේශ මේ එක්සිබිෂන්ස් වලට යනවා ප්‍රදර්ශන වලට. යන අතරවාරේ මට අවස්ථාවක් ලැබුණා මේ ප්ලාස්ටික් ලෙන්ස් නිෂ්පාදනය කරන මේ ෆැක්ටරියක් බලන්න. එතකොට මම මගේ ලොකු පුතාත් එක්ක තමයි මේ ගියේ. ඉතින් ලොකු පුතාත් එක්ක ගියා ලොකු ෆැක්ටරියක්. මම හොඳට මේක දිහා බලලා ඇවිල්ලා මම මගේ හෝටල් එකට ටැක්සි නගිනකොට මම පුතාට ගියා මට ආසයි මේක හදන්න. එයා දැඩි ලෙස විරුද්ධ වුණා. තාත්තා ඔය කරන ටික යති. අපි රටින් ගියමු කියලා මං කිව්වා නෑ. ඉතින් ටැක්සි කාර්යයට තේරෙන්නේ නෑනේ සිංහල භාෂාව. අපි දෙන්නා අතරම වාදෙකුත් වුණා. මං කිව්වා පුතාට නෑ මං හදනවාමයි කියලා. ඊට පස්සේ මම හොයාගෙන ඒගොල්ලොන්ට මැෂින් ඕඩර් කළා. මම එතකොට මේ මේ ජේපී කාලේ යුද්ධ කාලේ. එතකොට අයිතිකාරයම ආවිල්ලා මගේ ෆැක්ටරිය අලුත් ගොඩනැගිල්ලේ. එයා දවස් මා හිතන්නේ සති දෙකක් විතර ඉඳලා මැෂින් ඔක්කොම එයා ගෙනල්ලා හයි කරුවා. එයාගේ ඉංජිනේරුවරු ගෙනල්ලා හයි කළා. මට එයාගේ නෝනා ඉඳන් කිව්වා මගේ මහත්තයව එළියටවත් යවන්න එපා කියලා. අයි මේ බොබ පුරනෝනේ. ඉතින් කොහොම හරි මේ මේ ගල්ලා එක සාර්ථකව පටන් ගත්ත 2009. ඉතින් අද ඉතින් ලංකාවේ එකම නිෂ්පාදකයා ඇස් කන්නාඩි කියන්නේ දකින්න රූපරාම කීප එකක් මේ මොනවද අපි මේ දකින්නේ මේ නව තාක්ෂණය මේ නව තාක්ෂණය මේ 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 ප්ලාස්ටික් ලෙන්ස් එක හදන මේ මේකට කියන්නේ ෆ්‍රී ෆෝම් ලැබ් එක කියලා. මේ ෆ්‍රී ෆෝම් ලැබ් එකේ ඔය තියෙන අවසාන වශයෙන් හදලා ඉවරලා ඒක මේ ඒක සලකුණ කරන කොහොමද ඒක ෆ්‍රේම් එකට ෆිට කරන්නේ ඒක සලකුණ කරන්න ඕන. ඒක තමයි ඔය මැෂින් එක ඔක්කොම ජර්මන් ඔය තාක්ෂණය. ඉතින් මේක 2015 මම මගේ ආයතනයට ගෙන්නුවේ. මම මූලික වියදම් කළා ඒ කාලේ 5-6 කෝටි වියදම් කළා. ඊට පස්සේ ගිය අවුරුද්දේ තවත් මැෂින් ගෙනල්ලා ඒ කම්පැනිෙම දැන් 15 කෝටි විතර ආයෝජන කරලා තිනවා. ඒ කියන්නේ ඉහළම
as kannadi kaatyak denna puluwan tatwe mage aayathanayata pat karala thiyena eken den lankawae inna anikut vyaparikayunuth obothumagen thamai me aniwaryen godak ekolla magen magen ganne ithin dan dan pitradin gena tika dan bohoma karadara ithin mata dan sahena mage mage age theerila thiyena anith vyaparikayanta ithin man hari man kisima bhedayak nathu ona kenek mage vyaparikayo wenno na ekolu ape association eke samajika wenno na naththam men paarayan minissunna meka karanna ba meka danuma Tiennung kuda hata dani meka bisa sekak mani meka meka sauki ta dale ka keki nda api e ganat mam buhum parisang ela e golanta tudusar vitarai mea sapean. Neng me aram bakare pu mehema gamane me tarang api dakino me nawina ta action yan neka tukara gena me tumangi utsahaya hari manghitani kare shura vidia teka tukara gena tina deng langkawa purama me George Gunaratna dushti visheshak nyo kiwa ma langkawa purama me shaka jale akma hadala tina ade ya apu tatwe gena mukadi tina obatu mara pahalas daha kadana baragat wede indala tama ada bana kuda me tatwe tawila tina kohomada darina satu to kohomada shaka jale akma tina langkawa purama pidano prasidda vela tina oehama Paramarti udah tamai mang patang gate, paloni saka itu pasti mang kutue patang gata, itu pasti kiri diwala patang gata, itu ring kremak-kremeng me dang tiskana tino langkawe, tiskana tem mage beda hari no, mage nawata manis padiri tamai askana di ramu, me plastik ramu me mang me andini mage me. Sam mereka hadal andin patangaran dawas tunai mereka sempurna mah karena di vidro karena di ramu ukum desi ya itu yang helmnya takshenya kata bu lensa kak mereka anitela frame kat mang hitono galapeno ati kela itu yang me ramu itu yang khususnya tamai dan me ramu ikak khadan ngebay khadan kota das gana khadan nong ikak desain ngegeng itu orang khadan kota apa ukum spare part khadan itu kota me kanadi pari bogia garage na beri wilakat kanadi udah indah gena hari lame kuri daru ya kadala kadra gato tari dan rating gena me ramu teh munut asar nino kanadi biapa hari gat itu sama hara me customer lewa kian na kian na nikam munut ieno te kaduna kiela eh me bende be nikam kade na kanadi ya namut mage kanadi mage dan tani dan me nipun kanadi ya kisi makan itu tak bayar nanti akhirnya andu kadunat andu tienno orang sekarang istirahat front dekat mungkin munat kadunat ekat tienno, kini dah itu gana pawai cikaran mama lehati kalau tienno customer satisfaction siya itu siya akma itu I think man wilasita ki ganan awak balapurutinno idiri masa dekat tu natural tu beli dapat orang ikut karan, khususnya mah jauh guna tayar tienno sa, anit oh nama ayat tienno kita mage me beda hari dan taruna kale bohoma javen yutuwa abiyoga jaya garagena aapu gamanak me me kala simawedi tamange putala pawa samahara welawata abiyoga karanakota naha oka karanne paathaatte oka karoth ema tika kamaru tattekata patwe kiyanakota naha obothuma e abiyoge bara gannawa bohoma kematten mokadda me abiyoga jaya gannawa kiyana ekata hema naththam bara gannawa kiyana ekada taruna parupura samaya dena thiyena honda panduyak rata me patthala thiyena tattwayat ekka අනිවාර්යයෙන්ම එතකොට දැන් යම් කෙනෙක් යම් දෙයක් ප්‍රගුණ කරනකොට යාට යාගේ මනසට එනවා මේක දිනු කරන හැටි දැන් මේ මේ විද්‍යාඥයෝ ලෝකෙ බිහිවෙච්ච විද්‍යාඥයෝ ඔක්කොම යුනිවර්සිටිස් වල ගිහිලා නැහනේ ගොඩක් ඒගොල්ලෝ හිතලා කරලා තියෙන්නේ මෙහෙම වෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මමත් එහෙම තමයි මම ඇත්තටම මේ පුටුවක වාඩි වෙලා මම කල්පනා කරනවා මම මොකද ඊගාවට කරන්න කියලා මෙහෙම වුණොත් ඉතින් මම මේ මගේ ඒ ඥාණය දැන් මම විශාල අවුරුදු 50ක මගේ මගේ තියෙන මේ අත්දැකීම උඩ මට නිකන් මැවිලා පේනවා මේ මේ මොනවද වෙන්න ඕන කියලා. ඉතින් ඒකට ලෝකේ හදන ඔක්කොම ලෙන්ස් ಜಾති මගේ මේ පොල්ගස් වලට ෆැක්ටරි හදනවා. එක ලෙන්ස් එකක් මට හදාගන්න බැරි වුණා. මොකද ඒකට මේ අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් දෙන්න ඒගොල්ලෝ කවුරුත් කැමති නැහැ. මොකද ඒවා ෆ්‍රීසර් කන්ටේනර් කියන රින
agiya ketienna container wala tamai yawanna una ewa kuti ganak wannawa ithin lankawata ekata illumak na ithin eka vitarak mama ratin genawa anith okkoma mage factory hadanawa jaati antara mattame ithin tawa idiriyata loke monawari hadanona mama ekath hadanna mama pakilenne na den George Gunaratna me lens expert kiyana namin tamai godak aya danni oba kalin kiwwa meka me vyaparayak unata meka me samanyen api S2 ekata danna api kiyanawana taranga walin kiwwa wage S wage parissan karaganna one koma S2 ඊටත් වඩා අපිට වටිනවනේ නිසා මේ ලොකු වගකීමක් ඔබතුමාගේ මේ ව්‍යාපාරය නේද ඔව් මොකද මගේ තාත්තා කියලා තියෙන්නේ මේක මේ නිකන් මේ වෙලදාමක් නෙවෙයි මේක සේවයක් මේක කෙනෙකුගේ S2 දැන් මගට මේ කන්නඩිය ගැලෙව්වත් මමත් මේ අසරණයි. එතකොට මේ කන්නඩියෙන් වෙන විශේෂී සේවාව මේ බේතක් වගේ නේ මේක. මේක අපේ ඇහ මේ ફોකස් කරනවානේ මේ කන්නඩියෙන් කරන්නේ මේ මේ රෙටිනාකට හරියටම මේ සිග්නල් එක යවලා ඒක මොළෙන් තමයි ඔක්කොම ක්‍රියාත්මක වෙලා අපිට පෙන්වන්නේ රූපයක් හැටියට. එතකොට මේක වෛද්‍ය මේ උපකරණයක් හැටියට තමයි රජයත් පිළි අරන් තියෙන්නේ. ඉතින් අපි මේකේ මගේ වගකීම තමයි ඉතා උසස් තත්ත්වයේ ඇස් කන්නඩියක් නිපදවන්නේ නිපදවන ඥාණය මම හදාගෙන තියෙනවා මම දන්න එක මගේ සහජයෙන් ආපු එකද කියලා පෙර ආත්මවලින් ආවද කියලා නැත්නම් කවුරුවක්වත් මේ ලංකාවේ කිසි කෙනෙක් හිතුවෙත් නැ මේ මම කරන්න දේවල් කරන්න හිතුවෙත් නැ අදටත් එහෙමයි මොකද මේවා අමාරුයි ගොඩක් කරන්න මේ මේ ලෙන්ස් එකක් හදන්නේ රසායනික ද්‍රව්‍ය වලින් ඒවා ගේන්නේ බැරල්ස් වල එතකොට මෙව්වා අතේ ගැවුණු දනවා ඉතින් මූණ ආවරණය කරගෙන ඔපරේෂන් තියටර් එකේ වැඩ කරනවා වගේ තමයි මගේ ළමයි මේ ඔක්කොම නිපදවන්නේ මොකද නැත්තම් ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යට මේවෙන් මුකුත් හානියක් නොවන විදිහට තමයි අපි කරන්නේ ඉතින් ඒවා කරන්න තරම් අපේ પરම්පරාව වර්තමාන પરම්පරාව කිසිම උනන්දුවක් නැහැ මොකද දැන් හැබැයි රජයේ මේ විදේශයෙන් මේ කන්ට්‍රෝල් කරලා තියෙන නිසා මම හිතනවා මං වගේ මේ ව්‍යාපාරිකෝ බිහි වේවා කියලා. එතකොට ඒගොල්ලෝ දැන් මට වෙච්ච අභියෝග මට විශාල අභියෝග ආවා. මගේ මේ කර්මාන්තේ මුලින් පටන් ගන්නකොට මේක කරන්න දෙන්න එපා කියලා නරක වෙයි කියලා රටේ රාජ්‍ය නායකයට පව ගිහිල්ලා ඊට පස්සේ ඒවා විභාග කරලා ඒ ඔක්කොම බොරුයි කියලා කර්මාන්තේ පරිවෙන්තු පිළි අරගෙන තමයි මට අන්මැතිය දුන්නේ. පස්සේ ඒගොල්ලෝම මගේ මට විරුද්ධ ඒ කටයුතු කරපු ඒගොල්ලෝ තමයි මගේ හොඳම පාරිභෝගිකයෝ වුණේ. ඒක තමයි වටිනාකම බවට පත් වෙන්නේ. දැන් මේ ඔබතුමාගේ ආයතනයත් එක්ක පවුල් ගණනාවක් ජීවත් වෙනවා. කොයිතරම් සේවක පිරිසක් මේ වෙනකොට ඔව් මගේ ෆැක්ටරි ඉන්නවා 60 ගණක් දැනට. එතකොට ඒගොල්ලන්ගෙන් යැපෙන ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා. එතකොට මගේ ව්‍යාපාරයෙන් මට මම හදනේවා මම කන්නාඩි අස් කන්නාඩි ව්‍යාපාරිකයන්ට දෙනවා. ඒගොල්ලොම පවුල් විශාල ප්‍රමාණයක් ලංකාවේ විසිරීලා ඉන්නවා. ඒගොල්ලෝ එකෙන් ජීවත් වෙනවා. එතකොට මගේ ආයතන 30ක් තියෙනවා. ඒ ආයතන 30 ඉන්න සේවකයෝ ඉතින් ඒගොල්ලොත් හොඳට ජීවත් වෙනවා. ඉතින් හොඳ සේවයක් මම ලබා දෙනවා. මට ඒ ගැන හරි සන්තෝෂයි මම ඉතින් ඇත්තටම මගේ දෙමෝපියන්ට මම පින් දෙන්න ඕන මට මේ ඥාණය ලබා දීපු ගැන දැන් අද දවසේදී තර ඔබතුමාගේ වගේ දවස් 3කට ඉස්සෙල්ලා නිම කරපු කන්නාඩි ටිකක් තමයි ඔබතුමා දාන්නේ මේ ඔව් මට හරි ආඩම්බරයි මට තව එකක් කියන්න ඕන මම මොකද මේ ඇස් කන්නාඩි රාමු අපි හැදුවා 1968 එක වැහිලා ගියා මේ අර ඕපඩ් ඉකොනොමි කියලා රටේ මෙයා කරපුවාම ඒකේ හොඳ පැත්තක් තිබුණා නරක පැත්ත වැඩි මොකද ඕන එකක් ගේන්න දුන්නා එතකොට මේ කර්මාන්ත මෙහෙ තිබිච්ච ඔක්කොම වැහිලා ගියා මම ලෙන්ස් හදන්න පටන් ගත්තා මම දැනගත්තා මට ලොකු තර්ජනයක් එනවා මම ඒකින්ද වහාම මේකට අර ප්ලාස්ටික් ලෙන්ස් හදන්න ඕන කියලා එංගලන්තේ ගිහිල්ලා එංගලන්තේ මං මාව හොඳ පුහුණුවක් දුන්නා ඒ ආයතන ඊට පස්සේ ඇමරිකාවට ගියා ඇමරිකාවට ගිහිල්ලා මට එතනත් මේ පුහුණුවක් ලැබුණා ඉතින් හොඳ පන්නරයක් ලැබුණා ඊට පස්සේ මට ජපානට ගිහිල්ලා මේ රාමු හදන ෆැක්ටරිස් බැලුවා කොරියාවට ගියා මං කොරියන් ඉංජිනේරුව ලංකාවට ගෙනල්ලා මෙටල් ෆ්‍රේම් එක හදන්න පටන් ගත්තා ඊට පස්සේ මං දැනගත්තා රාමු කොහොමද හැදෙන්නේ දැන් ලෙන්ස් එක හදන්න මම හොඳට ඉගෙනගෙන තිබුණානේ දැන් රාමු හදන හැටි මම ඉගෙන ගත්තා දැන් ප්ලාස්ටික් හදන්න මම ඉස්සර ඉඳන්ම ඉගෙනගෙන තිබුණේ ඒක ඉතින් මට හරිම ආසාවක් ඇති වුණා මේ ප්ලාස්ටික් ෆ්‍රේම් එක කවදා හරි මම හොඳ ෆ්‍රේම්යක් ළඟා හදනවා කියලා මට ඒකත් සාක්ෂාත් කරගන්න ලැබිච්ච එක ගැන මම මේ 50 වෙනි වසර සපිරෙන මේ අවස්ථාවේදී මම ඉතාම සතුටු වෙනවා ඒ වසර 50ටම ඔබතුමාට සම්මාන විශාල ප්‍රමාණයක් හම්බලා තිනවා නේද මට ඇත්තටම මේ මගේ මේ ඒ කාලේ අපේ යුද්ධ තියෙන කාලේ එතකොට මේ මම කර්මාන්ත කීපයක් ආරම්භ කළා මේක එංගලන්තයේ තියෙන නිෂ්පාදක මේ ගේ සංගමයක් ඒ සංගමේ කාටවත් සමාජිකත්වය දීලා නැහැ එංගලන්තේ
ඒගොල්ලන්ට ඇර ඊට පස්සේ මගේ තිබෙච්ච මේ හැකියාව ඒගොල්ලෝ දැකලා මට ආරාධනාවක් ලැබුණා ඒගොල්ලන්ගේ මේ රැස්වීමට සහභාගී වෙන්න කියලා ඊට පස්සේ මම මමයි පුතයි සහභාගී වුණාම මට ඒගොල්ලන්ගේ ප්‍රථම විදේශ සමාජිකත්වයේ ලෝකෙම මට තමයි පළවෙනි සමාජිකයා එංගලන්තේ පිටර් අපිට හරි අභිමානයක් ඔබතුමත් එක්ක මේ විදිහට අසුන් අරගෙන මේ විදිහට කතා බහ කරන්න බැීම ජාත්‍යන්තරයෙන් පවා පිදුම් ලැබපු කෙනෙක් විදිහට සහ ලංකාව ජාත්‍යන්තර තලයට ගෙනියන්න ඔබ දරන උත්සාහයත් එක්ක ඒත් එක්කම දැන් අනාගතය ගැන ඔබතුමාගේ කොහොමද තියෙන බලාපොරොත්තුව මේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨත්වයත් එක්ක ඔව් මට ඉතින් පුතාලා තුන්දෙනෙක් ඉන්න ගැන මම හරි ආඩම්බරයි මොකද ඒගොල්ලෝ හොඳට හොඳට උස මහතට ඉන්නවා ඉතින් ඔක්කොම ඇමරිකාවේ එංගලන්තයේ ඒගොල්ලෝ ඔක්කොම අධ්‍යාපනය ලැබලා තියෙන්නේ ඇස් සම්බන්ධව මයි පුතාලා දෙන්නෙක් විශේෂඥ දැනුම ලබාගෙන තියෙනවා අනිත් පුතා මාකටිං ඇමරිකාවේ ඉතින් ලොකු පුතා තමයි දැන් මේ ඔක්කොම මේ ප්ලෑන් කරන්නේ සාප්පු කොහොමද හදන්නේ කියලා කොහොමද එයා ඒ පැත්තෙන් දෙවනි පුතා දෘෂ්ටි පරීක්ෂාව ඒ සම්බන්ධව තුන්වැනි පුතත් ඇවිල්ලා මගේ ෆැක්ටරියේ දැන් මේ දවස්වල ඇවිල්ලා මට උදව් කරනවා ඉතින් මම ලොකු විශ්වාසයක් තියෙනවා මොකද ඒගොල්ලන්ට අනිවාර්යයෙන් මේක කරන්න වෙනවා මොකද මේක මහ විශාල ව්‍යාපාරයක් මගේ කර්මාන්තශාලාව ලංකාවේ එකම කර්මාන්තශාලාව විශාල කර්මාන්තශාලාව ඒකෙන් දැන් ආයෝජනය කරලා තියෙනවා මං හිතන්නේ මට හිතන්න බෑ එච්චර මගේ මුළු මගේ මේ අවුරුදු 50ටම හම්බ කරපු සල්ලි වලින් 80%ක්ම ආයෝජනය කළේ මගේ ෆැක්ටරියට ඇයි මං එහෙම කළේ මට ඕනකම තුනක් මම මේ ඉපදුනා නම් මේ රටේ මම මේ රටට සේවය කරන්න ඕන සල්ලි නෙවෙයි සල්ලි තිබුණා නම් මට අක්කර 100 ගණන් මේ වතු ගන්න තිබුණා මගේ කිසි ආසාවක් නැහැ වතු ගන්න වතු අරන් අපිට පාලනය කරන්න බෑ ඊට වැඩිය හොඳයි මේ මගේ කර්මාන්තශාලාව තියෙන්නේ මගේ ගේත් එක්කමයි මෙහෙම බැස්සහම මට කර්මාන්තශාලාවට අඩිය තියන්නේ ඉතින් ඒ ළමයිනුත් ගැන මම නිතරම අවධානයෙන් ඉන්නවා ඒගොල්ලොත් මම ඉන්න බව දන්නවා නෝන ඒගොල්ලොත් හොඳට මට සේවය කරනවා ඉතාමත් සුවිශේෂී චරිතයක් ඔබතුමා අතරම අපිට ගෞරවයක් ඔබතුමාගේ පැමිණි මත් දවස අපේ වැඩසටහනට විශේෂයෙන්ම දැන් මේ තරම් සුවිශේෂී කාරණා ගණනාවක් එක්ක ඔබතුමා ව්‍යාපාරිකයෙක් විතරක් නෙවෙයි මේ රටට ලොකු සේවයක් කරන දැවැන්ත චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක නිසා කතා කරන්න තව හුඟක් දේවල් තියෙනවා. අපිට අදට තියෙන කාලය අවසන් වෙනවා. අවසාන වශයෙන් අපේ හිත තුනු දෙන දින පරිඩිය ඉතා ඉක්මනින් කිව්වත් හරි වටි. ඔව් මම කියන්නේ දැන් මේ ඉන්න තරුණයන්ට මම ආරාධනා කරනවා බය නැතුව ඉදිරිපත් වෙන්න මේ තමන් ඉගෙනගත්ත දේ තව පුහුණු කොල්ලක් හිතන්න කර්මාන්තයක් මම කියන්නේ ලොකු කර්මාන්ත පටන් ගන්න එපා මම හිතා සුළුෙන් පටන් ගත්තේ ගඩොල් පෝරුණේ ඔක්සිජන් ලාම්පෙන් උණු කරලා වීදුර පටන් ගත්තේ එදා මායි අයියයි එතකොට අද මේ තක්ක දුරවන්නේ යම් කිසි කාලයක් යනවා නමුත් අපේ තරුණයන්ට මම ආරාධනා කරනවා දැන් මේ කල්පනා කරන්න මොනවද අපේ රටේ නිෂ්පාදනය කරන ඕන කියලා මේ අනිත් එක්කනා කරන එකම ඊගාව එක්කනා කරන්න ගියොත් තියා මේක හරියන්නේ නැහැ නව නිෂ්පාදනයක් හදන්න සුළුෙන් ඒක ප්‍රගුණ කරන්න අවුරුදු දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන්ම අපිට තනක් එයි දැන් කොහොමත් මේ අද රටේ තියෙන තත්ත්වය උඩ අපිට විදේශ විනිමය ලැබෙන තව කාලයක් ගත වෙනවා අනිවාර්යයෙන්ම එතකොට අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ පර්මන්ත යෙදෙන්නන්ට මේක හොඳ අවස්ථාවක් මේක මේ දියුණු කරගන්න ඒකින්ද ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ගොඩාක් දේවල් මේ ලංකාවේ හදලා අපි හොඳ ආඩම්බර තත්ත්වයක් අරගෙන මේ රට අපේ දැන් පත් වෙලා තියෙන මේ අනගාටුදායක තත්ත්වෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා අපේ සුබපැතුම් එකතු කරන ඔබතුමාට බොහොම ස්තුතියි ඔබතුමන්ට අද දවසෙත් බොහෝ වටිනා අදහස් දුන්න සහ ඔබතුමාගේ ව්‍යාපාර ශාස්ත්‍රය ඉජාලාව තවත් දීර්ඝ කාලයක් කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබෙන කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා ඔව් මමත් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්න සියත ආයතනයටත් සමාධියටත් තරංගටත් මම බොහොමත්ම ස්තුතියි මම හිතනවා මගේ මේ වචන කීපය අපේ තරුණිය හිතට අරගෙන ඒගොල්ලොත් මං වගේ ඉදිරියට එයි කියලා. දැන් ඊදවස ගොම එහෙම ආයිබන්න මිතමන්ට ආයිබන්න. හොඳයි. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුවත් අපි ඔබත් එක්ක මොන කැන සුන්දර ශනිදාගෙන් රැඳිලා ඉන්න. විරාමෙන් අනතුරුව නැවත මොන කැන. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.